And now, live at 7. ආයුබෝවන් ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය ලයිව් ඇට් 7 සමගින් ඔබ එක්තු වන්නේ මම මුදිත විජේසුන්දර මම ඉෂාරා සමරසිංහ මුලින්ම ප්‍රධාන පුවත් සිරස්තල දෙවියන්ගේ නාමයෙන් කිසිවෙකුටත් කිසිවෙකුත් ඝාතනය කළ නොහැකි බව අගරදුගුරු හිමිපාණන් කියයි මේ දෙවියන් වහන්සේගේ නමින් කරනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහසක් පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාර වලින් මිය ගිය අය සිහි කිරීමට ජනපති එක් වෙයි. බුර්කාව තහනම් කිරීමේ යෝජනාවට අගමැති විරුද්ධ වූ කතාව අසත්‍යයක් බවට අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් නිවේදනයක්. ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කළ යුතු බව විපක්ෂ නායක කියයි. ආරක්ෂාව දීලා ජනතාව එළියට ගන්න ඕන. සාමාන්‍ය ජන ජීවිතය නැවත ආරම්භ කරන්න ඕන. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයන්ට අත්‍යවශ්‍යව සිටි තවත් දෙදෙනෙකු ගම්පොළදී අත්අඩංගුවට. පාස්කු ඉරිදා සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් ජීවිත අහිමි වූවන් සිහිපත් කරමින් විශේෂ දේව මෙහෙයක් අද කොළඹ අගරදගුරු නිල නිවසේදී පැවැත්වුණා. අගරදගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම දේව මෙහෙයට ජනාධිපතිතුමා අගමැතිතුමා මෙන්ම විපක්ෂ නායකවරයාත් එක්ව සිටියා. රට තුල උද්ගතව ඇති තත්ත්වය සැලකිලට ගනිමින් මෙරට බොහෝ දේවස්ථානවල ඉරිදා දේව මෙහෙය පැවතුනේ නැහැ. ඒ වෙනුවට අගරදගුරු මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් මෙම විශේෂ දේව මෙහෙය අද පෙරවරුවේ පැවතුනේ කොළඹ අගරදගුරු නිල නිවසේ පිහිටි දේවස්ථානයේදී. අද මේ දිව්‍ය පූජා වේලාවේදී පසුගිය ඉරිදා සිදුවෙච්ච ඛේද වාචකයේ වෙත අපේ අවධානය යොමු කරමින් ස්වාමින් වහන්සේට කන්නලව් කරමු. එදා ඒ මියගිය සියලු දෙනාටම ස්වාමින් වහන්සේ තුල සදාකාලික ජීවිතය ලැබෙන ලෙස තුවාල වූ අසරණ තත්ත්වයට පත් වූ සියල්ලන් සඳහා සුවය ලබා දෙන ලෙස දෙවි ස්වාමිනී ස්වර්ගයේ රජානනී සියලු බලති දෙවි පියාණනී जनाधिपति मैत्रीपाल सिरिसेन महतात अगमति रणिल विक्रमसिंघ महतात विपक्ष नायक महिंद राजपक्ष महतात सहभागी मुना पास्कु इरिदा सिदुवु ए आवासनावंत सिदुवीमेन मियगे आय सिहिपत करमिन एहिदी पहन दैल्वुवा හැම මිනිසෙක්ම උතුම් වූ වස්තුවක් එය අඩු කරන්නට බෑ අවතක් සේරු කරන්නට බෑ මිනිස් ජීවිතයේ තරම් වටිනා දෙයක් මේ ලෝකේ ඇත්තේ නෑ හැම ළමෙක්ම අපිට උපදින දෙවියන් වහන්සේ දෙන මහගුම ආශිර්වාදයයි දෙවියන් වහන්සේගේ මේ තිලින ලබා ගන්නට අපි සුදුස්සෝ නෙමෙයි අපි එක එක්කෙනාට මේ කරන නිନ୍ଦා අපහාස සහ හිරිහැර කරදර ගැන හිතද්දී අපි හැම එක්කෙනාටම ආදරය කරන්නට ඕනේ we need others අපිට අනිත් අයව ඕනේ තවත් කෙනෙකු නැති කරන්න බෑ දෙවියන් වහන්සේගේ නමින් ඒ දෙවියන් වහන්සේගේ නමින් කරනවා නම් ඒක සම්පූර්ණයෙන්ම ප්‍රතිවිරුද්ධ අදහසක් දෙවියන් වහන්සේ ආදරය කරුණාවේ පිළිබිඹුව so how can we kill someone මම අපි කොහොමද තවත් කෙනෙකුට මරණය දෙන්නේ මේ අතර පසුගිය ඉරිදා බෝම්බ ප්‍රහාරයට ලක් වූ කොච්චකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයටත් අද පෙරවරුවේ ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් පැමිණියා. පාස්කු ඉරිදා සිදු වූ බෝම්බ පිපිරීම් වලින් කොච්චකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ සිටි බැතිමතුන් බොහෝ පිරිසක් මිය ගියා. ඔවුන් සිහිපත් කරමින් විශේෂ දේව මෙහෙයක් අද පෙරවරුවේ එම දේවස්ථානයේ ඉදිරිපිටදී පැවැත්වුණා. එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියා. මේ අතර මෙම බෝම්බ ප්‍රහාරවලින් මිය ගිය අය සිහිපත් කරමින් අද දහවල් කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී දානමය පින්කමක්ද පැවැත්වුණා. ඉදම්මේ ඥාතිනම් හෝතු
එම අවස්ථාවටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වුණා. ත්‍රස්තවාදයේ පරාජය කිරීමට නම් රටේ ආරක්ෂක අංශ වගේම නීතියත් ශක්තිමත්ව තියෙන්න ඕනි. එනිසා වෙන් නව නීති සංශෝධන රැසක්ම ගෙනීමට ආණ්ඩුව මේ වෙද්දි තීරණය කළා. අද අග්‍රාමාත්‍යවරයා විශේෂ ප්‍රකාශයක් කරමින් මේ ගැන කරුණු පැහැදිලි කිරීමක් කළා. අපේ බුද්ධි අංශ හතක් තියෙනවා. ඒ අය ගිය අවුරුදු 3-4 තුර විදේශ බුද්ධි සේවා සමග ඉතා කිට්ටු සම්බන්ධයක් ඇති කරගෙන ඒ වැඩ කටයුතු කරගෙන යනවා. මීට ඉස්සෙල්ලා නොතිබුණු සම්බන්ධයක් තමයි මේ කාලේ තිබෙන්නේ. මේ ජිහාඩි ත්‍රස්තවාදය අපි නැති කරන්න ඕනේ. ඒ අය සාමාන්‍ය මුස්ලිම් ජනතාව නෙමෙයි නොමග ගිය අන්තවාදී හොඳට සංවිධාන වුණ කුඩා පිරිසක්. ලංකාවෙන් පිට වෙන ත්‍රස්තවාදයට වෙනත් රටවල ත්‍රස්තවාදී සංවිධානයට සම්බන්ධ වෙන ලාංකිකයන් පිළිබඳ ක්‍රියා කරන වගන්ති අපේ නීතියේ නැහැ. දණ්ඩ නීති සංග්‍රහය සීමා වෙලා තියෙන්නේ ලංකාවේ කරන අපරාධවලට පමණයි. ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත සීමා වෙලා තියෙන්නේ ලංකාවේ කරන ත්‍රස්තවාදයට පමණයි. මේ නිසා අපි මේ හිදස පුරවන්ට කියලා ප්‍රති ත්‍රස්තවාදී කෙටුම්පතට ඇතුල් කරලා තියෙනවා. ඒ ප්‍රති ත්‍රස්තවාදී කෙටුම්පතේ 3 වෙනි වගන්තියේ කියන්නේ ඕනෑම පුද්ගලයෙක් ඕනෑම ජන කණ්ඩායමකට තර්ජනය කරනවා නම් ලංකාවේ හෝ පිටරට ආණ්ඩුවකට නීති විරෝධීව බලපෑම් ඇති කරනවා නම් ඕනෑම රටක භෞමික අඛණ්ඩතාවයට තර්ජනයක් කරනවා නම් ඒ සියලු දෙනාම ලංකාවේ අපරාධයක් කරනවා. මේ කෙටුම්පත 2018 අපි පාර්ලිමේන්තුවට යවුවා. දැන් මේක පාර්ලිමේන්තුවේ අදාළ කොමිටියේ හිර වෙලා තියෙන්නේ. මම කැමති පාර්ලිමේන්තුවට කියන්නේ මේ කොමිටියේ ඉඳගෙන පොල් ගන්න නැතුව වහාම මේක සංශෝධනය කරන්න, වුමනා සංශෝධන කරන්න. දැන්වත් මේ වැඩ කටයුත්ත අපි කරන්න ඕනේ. ඒ වගේම අලුත් නීති ගණනාවක් ගේන්න අපි ක්‍රියා කරනවා. දැන් බොහෝ දුරට මේ අය අත්අඩංගුවට අරගෙන තියෙනවා, හඳුනාගෙන තියෙනවා, මැරිලා තියෙනවා. දැන් අපිට සාමාන්‍ය තත්වයකට එළමෙන්න පුළුවන්. ත්‍රිවිධ හමුදාපති පොලිසියයි ඒ ගැන ඔබට දැනවලා අපි එහෙනම් සාමාන්‍ය තත්වයකට අපේ ජීවිතය ගෙනියමු. මේ අතර අද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේ බුරුකාව තහනම් කිරීමට ඇමතිවරු පිරිසක් කළ යෝජනාවට අග්‍රාමාත්‍යවරයා විරුද්ධ වූ බවට පළවන ප්‍රකාශ අසත්‍ය බවයි. බුරුකාව භාවිතය නැවැත්වීමට සමස්ත ලංකා ජමීතුල් උලමා සභාවද යෝජනාවක් සම්මත කර ඇති නිසා ඊට අවශ්‍ය අනපනත් සැකසීමේදී ඔවුන් සමගද සාකච්ඡා කිරීම සුදුසුයයිද එම නිවේදනයේ දැක්වෙනවා. සාමාන්‍ය ජනතාවගේ බිය තුරන්කොට ඔවුන්ගේ ජන ජීවිතය කඩිනමින් යථා තත්ත්වයට පත් කළ යුතු බව හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ අද කොළඹ කිංස්බරි හෝටලේ පැවති පින්කමකට එක් වෙමින්. පසුගිය ඉරිදා කිංස්බරි හෝටලේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයින්ට පින් පැමිණවීමේ වැඩසටහනක් අද පැවැත්වුණා. ලෝටස් පාරේ ශ්‍රී සම්බුද්ධාලෝක මහ විහාරයේ සිට මහා සංග්‍රහය කිංස්බරි හෝටලයට වැඩම කළේ පාගමනින්. මෙම අවස්ථාවට හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ තවත් මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. පින්කමින් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේද අදහස් පළ කළා. අද දේශපාලඥයන්ට වෙලා තියෙන ඡන්දය පස්සෙන් යන එකනේ. ජාතික ආරක්ෂාව අමතක කරලා ඡන්ද පස්සෙන් යන්න පුළුවන් කමක් නැහැ. පාස්කු ඉරිදා ලොවම හඬවමින් මෙරට ස්ථාන 8කට බෝම්බ ප්‍රහාර එල්ල වෙලා
අදට සතියක් ගත වෙලා ඒ ප්‍රහාර වලින් මිය ගිය අය සිහි කරමින් ඊයේ සහ අද දිවිනේ බොහෝ ප්‍රදේශවල ආගමික වැඩසටහන් පැවැත්වුණා පාස්කු ඉරිදා උදෑසන 8:45 සිට මෙරට ස්ථාන 8ක් ඉලක්ක කර එල්ල වූ බෝම්බ ප්‍රහාර වලින් පුද්ගලින් 253 දෙනෙකුට දිවි අහිමි වුණා. ඉන් තුවාල ලැබුවන්ගේ ගණන 500කට අධිකයි. මේ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වෙලා අදට සතියක් ගත වෙලා. මේ ප්‍රහාර වලින් අපාතරින් විය වූවන් සිහි කරමින් මහනුවර අස්ගිරි මහ විහාරයේ අද විශේෂ ආගමික වැඩසටහනක් පැවැත්වුණා. ඒ අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න නාහිමියන්ගේ සහ අස්ගිරි අනුනායක නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පින් කියන්නේ මට ආගමක් නැහැ ජාති ભેදයක් නැහැ කවුරු පින් සිද්ධ කළත් ඒ අයිති පින් සිද්ධ වෙනවා මේ නිසා මේ පින්කමෙන් ජනිත වන ඒ උදාරානිසංස ධර්මයන් ගියේ ඉරිදා දවසේ අදිසියේ විපතටපත් වුණා වූ ආගම් ભેදයකින් තොරව ජාති ભેදයකින් තොරව ඉසෑම දිනාටම අත්පත් වේවා මේ අතර මල්වතු අනුනායක අතිපූජ්‍ය නියංගොඩ ශ්‍රී විජිත සිරිනා හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ආගමික වතාවත් සිදු කෙරුණු අතර කතෝලික පූජකවරුන්ද ඊට එක්ව සිටියා දවසින් දවස මේ පිළිබඳව ලැබෙන තොරතුරු වලින් අපට තේරුම් ගන්නට පුළුවන් වන්නේ දේශපාලන පරමාර්ථය මේ තුළ අන්තර්ගත වන බවයි. ඒ පරමාර්ථය අර්ථ ශූන්‍ය දෙයක්. ඊට සාධකන රාජපාලකයන් හෝ වේවා දේශපාලන නායකයන් හෝ වේවා අලාමුලාවේ කටයුතු කරනවා කියන එක අපි තේරුම් ගන්නට ඕනේ. මෙතර කටාන කටුවාපිටියේ ශාන්ත සෙබස්තියන් දේවස්ථානයේ පාස්කු ඉරුදින දේව මෙහි අතරතුර උදෑසන 8:45ට වූ පිපිරීමෙන් මියගිය අය සිහිපත් කරමින් අද උදෑසන 8:45ට එම දේවස්ථානයේ ගාන්ඨාරය නාද කළා. එම පිපිරීමෙන් මියගිය පුද්ගලින් 45 දෙනෙකු මිහිදන් කර ඇති ඩේවිඩ් වත්ත සුසාන භූමියට පැමිණි ඥාතීන් මියගිය අය සිහි කර වතාවත් තුල නිරත වුණේ මෙලෙසින්. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ තව්හිද් ජමාත් සංවිධානයට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු නාවලපිටියේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙසේ අත්අඩංගුවට ගැනුණේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍ය පුද්ගලයන් ලෙස හඳුනාගෙන මාධ්‍ය මගින් ඡායාරූපද ප්‍රසිද්ධියට පත් කර තිබූ පුද්ගලයන් දෙදෙනෙක්. ඔවුන් අත්අඩංගුවට ගැනුණේ නාවලපිටියේ පාවහන් වෙළඳසලක් තුල සැඟවී සිටියේදී. ආරක්ෂකංශ නාවලපිටිය ප්‍රදේශයේ සිදු කළ මෙහෙයුමකදී ඊයේ සවස පාවහන් අලිවිසලක හිමිකරුවෙකු අතරංගුරගෙන තිබෙනවා. අදාළ පුද්ගලයාගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබූ යුද හමුදා නිල ඇඳුමට සමාන ඇඳුම් කට්ටලයක්ද සොයාගත්තා. අදාළ පාවහන් අලිවිසලේ හිමිකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී ඔහුට අයත් ගම්පොළ නගරයේ පිහිටි පාවහන් අලිවිසලේ පුද්ගලින් දෙදෙනෙකු සැඟව සිටින බවට ලද තොරතුරු මත එම අලිවිසල වටලු ලැබුවා. වැටලීම් සිදු කරන අවස්ථාවේ එහි සිට සැකකරුවන් දෙදෙනා දෙවන මහලේ සිට පැන යාමටයි උත්සාහ කර ඇත්තේ. නමුත් ඔවුන් අතරංගුර ගැනීමට මෙහෙම සිදු කළ සිබලුන්ට හැකි වුණා. ඔවුන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී අනාවරණ වී ඇත්තේ ඔවුන් දෙදෙනා පසුගියදා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ වී පුහුණුව ලැබූ ත්‍රස්තවාදීන් දෙදෙනෙකු බවටයි. සිදු කළ සෝදිසි මෙහෙයුම්වලදී පාවහන් සැලේ සඟවා තිබූ මරාගෙන මැරෙන බෝම්බ කට්ටල රැගෙන යන බෑගයක්ද සොයාගත්තා. අත්අඩංගුවට සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත බහර දී තිබෙනවා. අදාළ සැකකරුවන් දෙදෙනා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ බැවින් ඔවුන් පිළිබඳ තොරතුරු වෙත දැනුම් දෙන ලෙසද පසුගියදා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයේද නිවේදනයක් නිකුත් කර තිබුණා. ඒ ඔවුන් දෙදෙනාගේ ඡායාරූප දෙකද මාධ්‍යයට නිකුත් කරමින් මේ අතර අදාළ සැකකරුවන් දෙදෙනාට ප්‍රවාහන පහසුකම් සැපයූ වෑන් රථය සහ හේ හිමිකරුද අත්අඩංගුවට ගැනීමට හැකි වුණේ. මේ අතර අලුත්ගම වැලිපිටිය ප්‍රදේශයේදීද ජාතික තව්හීද් ජමාත් සංවිධානයට සම්බන්ධ බව කියන සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කළා. 25 හැවිරිදි එම සැකකරුගෙන්ද වැඩිදුර ප්‍රශ්න කිරීම සිදු කෙරෙනවා. මේ අතර ශැංග්‍රිලා මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ වැඩිමහල් සොහොයුරාද අද අත්අඩංගුවට පත් වුණා. පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ මෙහෙයුමකදී එලෙස අත්අඩංගුවට ගත්තේ 36 හැවිරිදි මොහමඩ් ඉබ්‍රාහිම් මොහමඩ් ඉත්හාන් අහමඩ් නැමැත්තායි. දෙමළගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් ඔහු සතු තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ කඩු දෙකක්ද සොයාගෙන තිබෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඊයේ දින පරීක්ෂාවට ලක් කරා දෙමළගොඩ 21 වෙනිදා සිදු වුණු පිපිරීම සිදු වුණු නිවස වැඩිදුරටත් පරීක්ෂා කරද්දී ඒ නිවසේ තිබුණු සේප්පුවක් පරීක්ෂාවට ලක් කරලා මේ දේපළ ටික සොයා ගැනීමට හැකියාව ලැබුණා. මේ දේපළ අතර තිබෙනවා කෝටි 3ක් පමණ වටිනා නිල් මැණික් ගල් 3ක් ඒ වගේම ලක්ෂ 15ක් විතර වටිනා රන් ආභරණ ඒ වගේම තවත් කෝටියකට අධික වටිනාකමකින් යුත් මුදල් ඒ වගේම තවත් එවැනිම වටිනාකමකින් යුත් විදේශීය මුදල් නෝට්ටු සහ ඒ සේප්පුවේ යතුරු දෙකක් මේ අවස්ථාවේ තිබෙනවා.
අදත් දිවයින පුරා සිදු කළ සෝදිසි මෙහෙයුම් වලදී සැකකරුවන් කිහිප දෙනෙක් අත්අඩංගුවට ගැනුණු අතර ගිනි අවි සහ ආයුධ කිහිපයක්ද ආරක්ෂක අංශ බාහිරයට ගැනුණා. මීරිගම කල්ලිලි ප්‍රදේශයේ නිවසක තිබී සිම්පත් 8ක් එකවර යොදා භාවිත කළ හැකි සංනිවේදන උපකරණයක් පිහි දෙකක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට තිබෙනවා. පසුගියදා කොම්පණ්‍ය වීදිය ප්‍රදේශයේදී සොයාගත් කඩු ඇතුළු ආයුධ මෙරටට ආනයනය කළ බවට සැක කරන ප්‍රධාන සැකකරුගේ බිරිඳගේ සොහිරුගේ නිවස පරීක්ෂා කිරීමේදී මෙලෙස අත්අඩංගුවට පත් වුණේ අදාළ කාන්තාවගේ ස්වාමි පුරුෂයයි. ත්‍රිකුණාමලය සමාව චන්තිව ප්‍රදේශයේ කුඹරක තිබී ස්නයිපර් ගිනි අවි සඳහා භාවිත කරන දුරදක්න 8ක් ආරක්ෂකයන් සොයාගත්තා. අනතුරුව ප්‍රදේශවාසීන් අර්සෆා විද්‍යාලය වෙත කැඳවා ගම්මානය සම්පූර්ණ රුපියල් ලක්ෂ 5කට ආසන මුදලක් හා තවත් විදේශ මුදල් නෝට්ටු කිහිපයක්ද සොයාගත්තා. යාපනයේ නාවත්තුරේ පාරවිල පහ ප්‍රදේශයේ තෙමහල් නිවසක් යටතැනු භූගත බංකරයක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් අද සොයාගත්තා. නිවසෙන් පවස ඇත්තේ යුද සමයෙන් පසුව පදිංචි වූ හේයින් නිවසේ බංකරයක් ඇති බව තමන්ද නොදන්නා බවයි. පොළොන්නරුව පුලස්තිපුර පොලිස් වසමේ රිෆායිපුර සහ තඹාල ප්‍රදේශයේදී කඩු දෙකක් ව්‍යාජ වාහන අංක තහඩු දෙකක් සමග සැකකරුවන් 4 දෙනෙක් පොලිසිය අත්අඩංගුවට ගත්තා. මීටියාගොඩ පොලිසිය විසින් හික්කඩු ප්‍රදේශයේදී මෝටර් රථයක් ඩ්‍රෝන් කැමරාවක් සමග ඉන්දියානු ජාතිකයෙකු අත්අඩංගුවට ගත්තා. පසුගිය 16 වෙනිදා දිවයිනට පැමිණ ඇති ඔහු ඩ්‍රෝන් යාන ගුවන්ගත කර ඇත්තේ අනවසරයෙන්. තංගල්ල නගරය සහ නලගම් ප්‍රදේශයේ සෝදිසි කිරීම සිදු වුණේ මේ ආකාරයෙන්. අම්පාර නින්දවුර් ප්‍රදේශයේ ආරක්ෂක අංශකල මෙහෙයුමකදී ගිනි අවියක් සමග පතුරුම් කිහිපයක්ද සොයා ගැනුණා. This is Live at 7. විරාමෙන් අනතුරුව නැවතත් ඔබ එක්ව යන්නේ Live at 7 සමගයි. කල්මුණේ සයින්ද මරුදු පිපිරීම හා වෙඩි තැබීම වල වගකීම IS ත්‍රස්ත සංවිධානය බහරගත් බව එම සංවිධානයේ නිල තොරතුරු පළ කරන අමාක් ප්‍රවෘත්ති වෙබ් අඩවිය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කොට තිබෙනවා. සිදු වූ පිපිරීම් හා වෙඩි තැබීම් වලින් පසු එම ප්‍රදේශවලට යලි දැනුම් දෙනතුරු පනවා තිබූ පොලිස් ඇඳිරි නීතිය අද පෙරවරු 10ට ඉවත් කළ අතර පොලිසිය පැවසුවේ ප්‍රදේශවල ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා අද පස්වරු 5ට යලි පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි. මෙරටට එල්ල වූ දරුණුතම බෝම්බ ප්‍රහාර මාලාවකින් පසු සැකකරුවන් පිරිසක් සැඟව සිටින බවට ලද තොරතුරු මත පෙරදා රාත්‍රියේ කල්මුණේ සමන්තුරේ නින්දවුර් ප්‍රදේශවල විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක වුණා. එහිදී පුපුරන ද්‍රව්‍ය සහ බෝම්බ සෑදීම සඳහා යොදා ගන්නා උපකරණ රාශියක්ද සොයාගත්තා. පසුව සයින්ද මරුදු ප්‍රදේශයේදී සන්නද්ධ කණ්ඩායමක් ආරක්ෂක අංශ වෙත ප්‍රහාර එල්ල කළ අතර සිදු වූ පිපිරීම් හා වෙඩි හුමාරු වලින් පසු එහි තිබී මළසිරුඩු 15ක් සොයාගත්තා. පසුගිය පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම IS සංවිධානයේ නිල තොරතුරු පළ කරන අමාක් ප්‍රවෘත්ති වෙබ් අඩවිය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවයේ වාර්තා කළා සේම පෙරේදා සිදු වූ පිපිරීම් සහ වෙඩි හුමාරු වල වගකීමද IS සංවිධානයේ බහරගත් බව රොයිටර් පුවත් සේවයේ වාර්තා කර තිබෙනවා. පිපිරීම හා වෙඩි හුමාරු සිදු වූ මේ නිවසේ සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන් අන්තර්ජාලයට වීඩියෝවක් නිකුත් කළ අතර එම වීඩියෝවේ සිටින පුද්ගලයෙකු මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ ප්‍රහාරවල මහා මොළකරු ලෙස සැලකෙන සහරන් නැවැත්තා සමග සිටින ඡායාරූපයක්ද මේ වන විට අන්තර්ජාලයේ හුමාරු වෙමින් පවතිනවා. සිද්ධියෙන් පසු යළි දැනුම් දෙනතුරු කල්මුණේ චවලකඩේ සහ සමන්තුරේ යන ප්‍රදේශවලට පොලිස් ඇඳිරි නීතිය පැනවූ අතර අද පෙරවරු 10ට එය ඉවත් කෙරුණා. පොලිසිය පැවසුවේ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම හා දේපළ ආරක්ෂාව සුරක්ෂිත කිරීම සඳහා එම ප්‍රදේශවලට අද පස්වරු 5 සිට යළි පොලිස් ඇඳිරි නීතිය බලපැවැත්වෙන බවයි. අද දිනේ ඇඳිරි නීතිය පැනවීමක් සිදු නොකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසනවා. මේ අතර ජාතිවාදයේ අවසන සහ ජාතීන් ආගම් අතර අසමගිතාවක් ගොඩනැගෙන ආකාරයේ ක්‍රියාවලිය දීමෙන් වළකින ලෙස ආරක්ෂක අමාත්‍යාංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ජාති හා ආගමික වෛරය ඇති කරන ආකාරයේ ක්‍රියාකාරකම් වල යෙදෙන්නන්ට දැඩි දඬුවම් පමුණවන බවයි. ඒ සඳහා හදිසි නීති රෙගුලාසි යොදාගත හැකි බවද එහි දැක්වෙනවා. එමෙන්ම ආරක්ෂක අංශ නොමග යවන සුළු කටයුතු වල යෙදෙන්නන්ටද ආරක්ෂක අමාත්‍යාංශය අනතුරු අඟවනවා.
මෙතර පෙරේද රතුවිර වැඩසටහනට සහභාගි වූ එක්සත් ජනතා නිදහස් සංධාන පාර්ලිමේන්තු මන්ත්‍රී පියල් නිශාන්ත මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් එතුමන් කනගාටුව පළ කරනවා. එතුමන් එහිදී පැවසුවේ සයින්ද මරුදු ගැටුමේදී හමුදා සමාජිකයන්ද මිය ගිය බවයි. වැඩදී ආරංචියක් මත පදනම්ව තමන් එම ප්‍රකාශය කළත් එමගින් රට අවුල් කිරීමට හෝ ජාතිවාදී අරගල ඇති කිරීමට අපේක්ෂා නොකළ බවත් ඔහු පවසනවා. මෙතර අද ජාතික ආරක්ෂාව පිළිබඳ පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා සයින්ද මරුදු ප්‍රදේශයේ සිදු වූ ගැටුම සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. සයින්ද මරුදු වල පෙරේදා දින සිදු වුණු පුපුරා ගැනීම සිදු කරන ලද නිවසේ සිටි කාන්තාවක් සහ දරුවෙක් අම්පාර රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළා වහාම තුවාල කරුවන් දෙදෙනාගෙන් එක් තැනැත්තියක් මොහමඩ් සහරාන් යනායගේ බිරිඳ බවට අනාවරණය වෙලා තිබෙනවා. තුවාල ලැබු වයස අවුරුදු 4ක් වූ මේ මොහමඩ් සහරාන්ගේ දියණිය වන මොහමඩ් සහරාන් රුසෙයිනා නැමැති දැරිය බවට හඳුනාගෙන තිබෙනවා. මේ හඳුනා ගැනීම සිදු කරේ මොහමඩ් සහරාන්ගේ සහෝදරියක් ගතවුණු පැය 24ක කාලය තුලදී සිදු කරන ලද විවිධ සෝදිසි මෙහෙයුම් වලින් සැකකරුවන් 48ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම මැයි 6 වෙනිදා පාසල් වාරය ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. පාසල් අවට වාහන නතර කර තැබීමෙන් වළකින්න කියලා අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා. අපි පාසල් අවට ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව නිරන්තරයෙන් සෝදිසි මෙහෙයුම් සිදු කරනවා. පාසල් අවට වාහනයක් නතර කරලා තිබිලා ඒ පිළිබඳව පොලිසියට හෝ ත්‍රිවිධ හමුදාවට තොරතුරු ලැබුණොත් අපිට සිදු වෙනවා මේ වාහනේ ආරක්ෂිත ස්ථානයට අරන් ගිහිල්ලා එය දැඩි පරීක්ෂාවකට ලක් කරන්න. ඒ වගේම විශේෂයෙන් මේ කොළඹ නගරය ඇතුළු ප්‍රධාන නගරවල සිදුවන සෝදිසි මෙහෙයුම් දිගින් දිගටම සිදු වෙනවා. සමන්තුරය, කල්මුනේ සහ චවලකඩේ කියන පොලිස් වසම් තුනට අද සවස 5ට පනවන ලද ඇඳිරි නීතිය නැවත දැනුම් දෙනතුරු ක්‍රියාත්මකයි. ඒ පොලිස් වසම් තුන සඳහා දිවයිනේ අනෙකුත් ප්‍රදේශවලට අද දින පොලිස් ඇඳිරි නීතියක් පැනවීමක් සිදුවන්නේ නැති බවත් දැනුම් දෙන්නට කැමැතියි. රටේ පවතින තත්ත්වයේ හමුවේ ඉදිරියේදී ආහාර හිඟයක් මතුවීමේ අවදානමක් ඇති බව බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා පවසනවා. එමෙන්ම පසුගිය දා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ නියෝජිතයින් සිය අදහස් මෙසේ දක්වා සිටියා. මේ අන්තවාදී ක්‍රියාවල නිරත වෙන කවුරු හෝ ඉන්නව නම් සංවිධානෙ ඉන්නව නම් ඒ සංවිධාන ගැන හොයලා බලලා ඒ සියලු සංවිධානත් තහනම් කළ යුතුයි. බුර්කාව තහනම් කළ යුතුයි මේ රටේ අනිවාර්යයි. ඇත්ත ප්‍රශ්නේ බුර්කාව නෙවෙයි. ඔබ දැක්කා තව්හිඩ් ජමාත් සංවිධානයේ කාර්යාලය. තකරම් මඩුවක් තිබ්බා 2015. දැන් තට්ටු තුනේ බිල්ඩින් එකක් තියෙනවා. කොහොමද ඒව හැදුනේ? ඔවුන් මෙතරම් සන්නද්ධ වෙනකල් මෙතරම් ආයුධ එකතු කරගන්නකල් ආණ්ඩුව මොකද්ද කළේ? ඒතකොට මේ ප්‍රශ්න මග අරින්න බුර්කාව කියන මාතෘකාව ඉස්සරහට ගේනවා. අපේ විරෝධයක් නෑ බුර්කාව සම්බන්ධයෙන්. සජ්ජාතික අපේ නායකය අග්‍රාමාත්‍යර මේ වගකීම බාර ගන්න තියෙනවා. හැබැයි යගමැතිතුමනි මේ වගකීම බාර ගත්තා වගේම රටට වගකී යුතු නායකෙක් කියලා. ඉදිරි දේශපාලන වශයෙන් රටේ ආර්ථික වශයෙන් රටේ ආරක්ෂක වශයෙන් තීන්දුව ගන්න. ත්‍රස්තවාදයට ආගමක් නැහැ. මේ ත්‍රස්තවාදීන් පහර දුන්නේ කතෝලික පල්ලියට නෙවෙයි. සමස්ත ජනතාවගේ හදවතට සමස්ත ජනතාවගේ සමගිය. ඒ නිසා අපි මෙතෙන් කතෝලික, හින්දු, මුස්ලිම්, බෞද්ධ කියන ભેදයකින් තොරව මේ විපතේදී සාමූහික එකඟ විය යුතුයි. මම දන්නවා මේ මුස්ලිම් ඇතම් සමාජ ලියාපදිංචි කිරීමේ කටයුතු මුස්ලිම් හා ආගමික කටයුතු අමාත්‍යාංශය අද තොරතුරු හෙළි කරලා තියෙනවා. මේක වැඩිම සංවිධාන රැසක් මං හිතනවා ලියාපදිංචි කරලා තියෙන මහින්ද රාජපක්ෂ මහත්තයයි කාලේ. දේශපාලන අඳබාලයෝ නැත්තම් දේශපාලන ඇච්චෝ බිච්චෝ කියන දේවල් වලට උත්තර දෙන්න අපි සූදානම් නැති වුණත් අපි ඉතා පැහැදිලි ප්‍රකාශ කරන්නේ ඔයගොල්ලෝ වැරද්ද කෙරුවා. ඔයගොල්ලෝ රට විනාශ කෙරුවා. ආර්ථික විනාශ කරලා දැන් වහම නම්බු පිටින් රෙදි ඇඳගෙන දේශපාලනය කරන නැණ ඉල්ලා අස්සලා ගෙදරයන් එකිනෙකාට චෝදනා කරගනිමින් එකිනෙකාට ඇඟිල්ල දික් කරගනිමින් මේකේ වගකීමෙන් නිදහස් වෙන්න සමහර අය උත්සාහ කරනවා. මම විශ්වාස කරන්නේ මහජනතාවට වග කියන්න ඕනේ ආණ්ඩුවක් හැටියට ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් දෙගොල්ලම. සියලු දෙනා මේ වෙච්ච ප්‍රහාරය ගැන කතා කරනවා. ඒ ප්‍රහාරයට වග කිව යුතු කතා කරනවා. ඊට දඬුවම් දිය යුතු ආකාරයේ කතා කරනවා. ඒක කරන්න ඕනේ. නමුත් මේ එදිනෙදා ජීවත් වෙන මිනිස්සුන් ජීවනෝපාය හා ආරක්ෂා අවස්ථා සහ උම්මුණ දෙන ගැටලු පිළිබඳ බලන කියන හොයන කිසිවෙකුත් නැහැ. වරායට අත්‍යවශ්‍ය පරිභෝජන භාණ්ඩ අල ලුණු මිරිස් වගේ දේවල් ගෙනල්ලා තියෙන. දැන් ඇඳිරි නීතිය යටතේ ලොරි ප්‍රවාහනය කරන්න බෑ රාත්‍රියේ. ඒකෝර ආහාරයෙන් එකටත් රටේ ජනතාවට මූණ දෙන්න සිද්ධ වෙනවා. අපි දැනට ඔබෙන් සමුගෙන යනවා. යලිත් ඔබ අප මුණ ගැහන්නේ රාත්‍රියේ 10:30ට live at 10:30 තුලින්. ඔබට සුබ රාත්‍රියක්.